පසුගිය දිනේ හමාස් සංවිධානය විසින් ප්‍රාණ අපකරුවන් ලෙස පැහැරගෙන ගොස් රන්දවා තබාගෙන සිටි වයවෘද්ධ කාන්තාවන් දෙදෙනෙකු නිදහස් කර තිබුණා. එයින් එක් කාන්තාවක් ප්‍රකාශ කර තිබුණේ ඇයව පසුගිය හත්වැනිදා පැහැරගෙන ගාසා තීරය වෙත රැගෙන යන අතරතුරේදී හමාස් සටන්කාමින්ගේ පහර දිම්වලට ලක් වූ බවයි. කෙසේ වෙතත් ප්‍රාණ අපකරුවන් ලෙස ගාසා තීරයේ හමාස් සටන් කාමින් සමග රැඳී සිටි කාලය තුළ ඔවුන්ට ඉතා හොඳින් සැලකූ බවත් ඇය සඳහන් කර තිබෙනවා. මෙසේ නිදහස් කළ අනෙක් කාන්තාව යොචෙව් ලිෆ්ෂිට්ස් නම් 85 වරදී කාන්තාවයි. ඇය පසුගිය සඳුදා දිනෙහිදී නිදහස් කර තිබුණු අතර මෙසේ නිදහස් කළ කාන්තාවන් දෙදෙනාගේ ස්වාමි පුරුෂයන් දෙදෙනා තවමත් හමාස් සටන් කාමින්ගේ ප්‍රාණ අපකරුවන් ලෙස රඳවාගෙන සිටිනවා. තවමත් හමාස් සටන්කරුවන් ඊශ්‍රායලෙන් පැහැරගෙන ගිය 220කට වඩා වැඩි ප්‍රමාණයක් ප්‍රාණ අපකරුවන් ලෙස රඳවා තබාගෙන සිටිනවා. ලිෆ්ෂිට්ස් නම් මෙම කාන්තාව නිදහස් කිරීමෙන් පසුව අවිව්‍රෝහල වෙත ගෙන යමින් සිටින අතරතුරදී රෝද පුටුවක වාඩි වී සිටමින් යන්තමින් වචන අමුණමින් ඇය මාධ්‍ය වාර්තාකරුවන්ට මෙසේ පවසා තිබුණා. මම අපායකින් ගැලවුණේ. ඊශ්‍රායල් පලස්තින යුද කැටුමේ තවත් සුවිශේෂී සිදුවීම් ලදසෙනින් ඔයාලට ගෙන එන්නට අපි සූදානම්.